කොළඹට එන යන සහ ඉන්න ජනතාවට මුලින්ම මේ ප්‍රතිශක්තිය ලබා දෙන්න කියලා මේ උත්සාහ කළේ. ඒ වැඩපිළිවෙල එන්නත් කරන වැඩපිළිවෙල කොහොමද කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ සිද්ධ වෙන්නේ කියලා අපි කෙටි පැහැදිලි කිරීමක් කරලා ඉමු. ඔව් ඇත්තටම නම් ඔයා කිව්වා වගේම කොළඹ දිස්ත්‍රික්කයේ තමයි දැන් වැඩිපුරම රෝගීන් වාර්තා වෙලා තියෙන දිස්ත්‍රික්කයක් වශයෙන්. එතකොට කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ තියෙන කුඩාම දිස්ත්‍රික්කය වර්ගකිලෝමීටර් 700ක් විතර තියෙන හැබැයි ජනගහනය වැඩිම දිස්ත්‍රික්කය. එතකොට ජනගහන අධික ජනගහන ඝනත්වයක් තියෙන දිස්ත්‍රික්කයක්. එතකොට මේ ජනගහනයේ ඝනත්වය මතත් රෝගී ව්‍යාප්ත වීම වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මේක තීරණය කරා මේ එන්නත් මහ ජනතාවට ලබා දීමේදී පළමුවෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ කරගෙන මේක ලබා දෙනවා. එතකොට එන්නත් අපිට ලැබෙන්නේ කොටස් වශයෙන්. එතකොට මේ කොළඹ දිස්ත්‍රික්කය තුලත් ලබා දෙනකොට වැඩිපුරම අවදානම් තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස අපි ඉස්සෙල්ලම තෝරාගත්තා. ඒවා තුලත් වැඩිපුරම අවදාන මේ රෝගීන් වාර්තා වුණ නැත්නම් අවදානම් ලක් වුණ ග්‍රාමීණ සේවක කොට්ටාසය තෝරාගෙන ඒ වගේ ඉන්න අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දීම තමයි අපි ගිය සිකුරාදා ඉඳලා ආරම්භ කරේ. ඔව්. 30ට වැඩි विविध मत ඇත්තටම ජනතාව මේ දුර්මතද එහෙමත් නැත්නම් ඔවුන් ඇත්තටම බිය විය යුතුද මේ එන්නත ලබා ගන්නට මොකද බොහෝ දෙනෙක් අපිට මේ අහන්නට දකින්න ලැබෙනවා මේ එන්නත එපා කියලා කියනවා සමහර පිරිසක් ඊට වඩා වෙනස් සමහර පිරිසක් උත්සාහ කරනවා Tamanට එන්නත ලබා දෙන්නට කියලා නමුත් සමහර මේ බොහෝ පිරිසක් කියනවා Tamanට එන්නත එපා මේ එන්නතෙන් වෙන වෙන අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන් මේ කතාව ඇත්තද එන්නත සම්බන්ධයෙන් කියනවා නම් එන්නත මේ වෙනකොට ලංකාවේ ලක්ෂ 4කට විතර දැන්ට ලබා දීලා ඉවරයි. එතකොට අපි හැමෝම දන්නවා ඒ ලබා දුන් එන්නත් මාත්‍රා ලක්ෂ 4 ඇතුළත කිසිම තදබල විදිහේ ලොකු ප්‍රශ්න කාටවත් ඇති වුණේ නැහැ. ඒත් එක්ක මේ එන්නත අපේ ආසන්නම රට ඉන්දියාවේ මිලියන ගණනාවකට ලබා දුන්නු වෙනත කිසිම මරණයක් වාර්තා වුණේ නැහැ එන්නත හා සම්බන්ධව. මේක ඉතාමත් සුරක්ෂිත එන්නතක්. විශාල දුර්මත තියෙනවා ඉතින් ඒවා සම්බන්ධයෙන් අපි හැමෝම දැනුවත් වීම ඉතාමත් වැදගත් විශේෂයෙන්ම මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මගේ අත්දැකීම කියනවා නම් මුල්ම කාලේ අපි මේට සතියකට කලින් විශේෂයෙන්මත් වැඩසටහනක් පැවැත්තුවා ඒකෙදි අපි දැක්කා මහජනතාව යම් බයකින් ඉන්නවා මේ ඉන්නත් ලබා ගැනීමට පැමිණීමට යම් යම් දුර්මත නිසා මම විශේෂයෙන්ම කියනවා නම් ගොඩක් අයගේ අදහසක් තිබුණා මේ ඉන්නත් ලබා ගැනීමත් එක්ක තමන්ට එක දුර්මතයක් තමයි කකුල් පණ නැති වෙලා යනවා. තවත් දුර්මතයක් තිබුණා මේ එන්නත ලබාගත්තට පස්සේ මාස 6ක් යනකම් තමන් හවසට ගන්න මේ පොඩි ෂොට් එක තියන්නේ. ඒක ගන්න හොඳද නරකද කියලා. හොඳද නරකද කියන එක. ඒකට ලොකු දුර්මතයක් ගොඩ නැගිලා තිබුණා එන්නත ලබාගත්තට පස්සේ මාස 6ක් යනකම් ඒක පාවිච්චි හොඳ නැහැ කියලා. එතන වෛද්‍යවරුන් විදිහට අපි අනුමත කරන්නේ නැහැ කාටවත් මේ දේවල් පාවිච්චි කරන්න කියලා. හැබැයි මේ එන්නක ලබා ගැනීමත් එක්ක මේ පාවිච්චි කිරීමත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. තවත් දුර්මතයක් තිබුණා දරුවන් ලබා කියන්නේ මමක් වීමට බලාපොරොත්තු වෙන අයට කියන්නේ කාන්තා පාර්ශවයට එන්නක ලබා ගැනීමෙන් දරුවන් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇති වෙනවා කියලා. ඇත්තටම මේ එන්නත අපි කියන ක්ලිනිකල් ට්‍රයල්ස් කියලා ක්ලිනිකල් ට්‍රයල්ස් වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණ වලට ලක් කරලා මොනවත් ගැටලුවක් නැහැ කියන තහවුරුව ආවට පස්සේ තමයි මිනිසුන්ට ලබා දෙන්නේ. ඉතින් මේ සියලු දේම තහවුරුවත් එක්ක ලබා දෙන එන්නතක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ එන්නත ලබා ගන්න බය වෙන්න එපා. අර මම කිව්ව විදිහේ ඒ අතුරු ආබාධ හෝ පසු කාලීනව ඇති වෙන කිසිම ගැටලුවක් දැනට අඳුරාගෙන නැහැ. स्थानी කාලයට වඩා යම් බියක් තිබුණා ඒ ස්ථානයේදී යම් ව්‍යාප්තියක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා ඔබතුමාලත් ඒ පිළිබඳව වඩා අවධානයෙන් හිටියේ කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය වෙන්නත් කරන වැඩ පිළිවෙල ඔව් මොනෝජ් මේක ඉතාමත්ම
කාලෝචිත මාතෘකාවක් මම හිතනවා ගොඩාක් අයගේ අවධානයට ලක් වෙච්ච මාතෘකාවක් මේ වෙලාවේ විශේෂයෙන්ම මේක ප්‍රධාන වශයෙන් මට කියන්න ඕනේ මේක ප්‍රාදේශීයව අපි අධ්‍යක්ෂකතුමා කිව්ව විදිහට අවධානම් සෞඛ්‍ය වෛද්‍යින්දාරි කොට්ටාසවල තියෙන විශේෂයෙන්ම වැඩිපුර පහුගිය කාලවකවානුවර වාර්තා වෙච්ච රෝගීන් වැඩිපුර වාර්තා වෙච්ච ග්‍රාම නිලධාරී කොට්ටාස තමයි අපි මුලින්ම පළවෙනි අදියරේ හැටියට තෝරගන්නේ මෙතනින් තමයි කොච්චර මේ අලුත් දෙයක් නිසා මේ වැක්සින් වලට සැහෙන ඩිමාන්ඩ් එකක් තියෙනවා සැහෙන ඉල්ලුමක් තියෙනවා ඒ නිසා අපිට මේ මුළු ප්‍රජාවටම එකවර මේ වැක්සින් එක දෙන්න බෑ කියන පණිවිඩය තමයි මුලින්ම කියන්න ඕන නිසා ඉවසීමෙන් තමන්ගේ වාරය එනතු රැඳී සිටීම වැදගත්. ඉතින් මේ ක්‍රියාවලිය බොහොම ගොඩක් පිරිසකගේ එකමුතුවෙන් සහ සහයෝගයෙන් කරන්න ඕන වැඩක්. මෙන්න මෙතනදී ඉතාමත්ම වැදගත් කාර්යයක් වෙනවා ග්‍රාම නිලධාරී තුමා හෝ තුමිය. ඒ වගේම ශේෂ්ත්‍රීය සංවර්ධන නිලධාරී ඒ කණ්ඩායම. මේ කණ්ඩායම විසින් තමන්ගේ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් සහ තාවකාලිකව තම පදිංචිකරුවන් හඳුනා ගනිමින් මේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා ලියාපදිංචි කිරීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔවුන් හරහා පණිවිඩ යැවීමක් අපි විසින් සිද්ධ කරනු ලබනවා. ඉතාමත්ම අපිට පහුගිය කාලේ මේ කෙටි කාලයක් තුළ තමයි මේ වැඩසටහන සංවිධානය කරන්න සිද්ධ වුණේ. නමුත් දැන් අපි විධිමත් ලෙස වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා මහ ජනතාවට දැනුවත් කිරීමේ වැඩසටහනක්. විශේෂයෙන්ම මහ ජනතාව අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ග්‍රාම නිලධාරී මට්ටමින් තමන්ගේ කොට්ටාසේ වැඩසටහන තියෙන්නේ මොන කාලවකවානුවද කියන කාරණාව අපි මුලින්ම දැනුවත් කරනවා ඒ මගින්. ඒ වගේම ප්‍රජාව දැනුවත් කරන්න ඇනවුස්මන්ට් එකක් අපි විශේෂයෙන්ම පබ්ලික් ඇඩ්‍රෙසින් සිස්ටම්ස් යොදා ගනිමින් ශේෂ්ත්‍රීය සෞඛ්‍ය වෛද්‍යින්දාරීන් ශේෂ්ත්‍ර කාර්ය මණ්ඩලයේ සහාය ඇතුව මාර්ගවල මෙම දැනුවත් කිරීම සිද්ධ කරනු ලබනවා. එතකොට අතිශය වැදගත් වෙනවා එක රොත්තම මිනිස්සු එක වෙලාවටම මේ අපේ සේවාලාභීන් ටික ගෙන්න ගන්නේ නැතුව විධිමත් හොඳට ප්ලෑන් කරලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ. විධිමත් සැලසුම්කරණයක් තිබ්බොත් ගැටලුවක් නැතුව මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්.